අද දිනේදී පරිපූර්ණක ඇසමේන්තුවක් ඉදිරිපත් කළ තිබෙනවා. එකක් තමයි ඉඩම් ඇමැතිවරයාට වාහනයක් ගන්න ලක්ෂ 430කුත්, විපක්ෂ නායකවරයාට වාහනයක් ගන්න ලක්ෂ 429ක් 50000කුත්, ඒ වගේම රාජ්‍ය ව්‍යවසාය කඳුරට උරුමය මහනුවර සංවර්ධන ඇමැතිවරයාගේ නිල නිවස නවීකරණය කිරීමට ලක්ෂ 199කුත් ඇතුළු ලක්ෂ 1000ක් 3 දිනක් සඳහා වෙන් කළ තිබෙනවා. බබා 89 ඉඳන් ඉන්නේ මගේ ගෙදර. මේක මේ විකාරයක්. මේ විකාර කියන්නේ මගේ ඉඩම් ඇමති කියලා කිව්වහම මම මම මේ ඇමතිකම බාරගත්තයින් පස්සේ කවදාවත් අලුතෙන් වාහනයක් අරගත්තෙත් නැහැ, ගන්නෙත් නැහැ. දැන් මං ආන්නේ විපක්ෂ නායකතුමාට කාර් එකක් දෙනවට විපක්ෂ විරුද්ධද? එන නැගෙන්න විරුද්ධ නැහැ, නැගෙන්න විරුද්ධ නැහැනේ. ඉතින් ඒක විරුද්ධ නැහැ. අද ඉදිරිපත් කළා තියෙන මේ සප්ලිමෙන්ටරි එස්ටිමේට් එකේ දාලා තියෙන රාජ්‍ය වේසා කද්දුඩට උරුමය මහනුව සංවර්ධන නිල නිවස තවිකර මේක පට්ටබල් බොරුවක්. මේක මේ මම එතුමාගේ ඇව්වා. මම විපක්ෂ නායක වෙනකොට විපක්ෂ නායක කාර්යාලයේ තිබිච්ච වාහන ටික අරන් ගියා හිටපු විපක්ෂ නායක ඊට සම්බන්ධන මැතිතුමා. මම හිතන්නේ එතකොට තමයි අපිට වාහනයක් කාර්යාලයට දුන්නේ. ඒකයි මං හිතන්නේ ඔය තියෙන ප්‍රශ්නේ. මෙතුමාට වාහනයක් තියෙනවා ඉඩම් ඇමතිවරයාට වාහනයක් කියලා. නමුත් මේකේ සඳහන් වෙලා තියෙනවා නියෝජ්‍ය ඇමතිවරයා සඳහා කියලා. ඇත්ත වශයෙන්ම නියෝජ්‍ය ඇමතිවරයා පත් වෙලා මාස 7ක් වෙනවා. එතුමාට හරි වාහනයක් නැති නිසා ඉතින් වාහනයක් දිය යුතුයි එතුමාට. මම දැනගන්න කැමතියි දැන් ආණ්ඩුව එතකොට මේ පරිපූර්ණක ඇසමේතු ඉල්ලාස් කර ගන්නවාද? මොකද මේක වැරදි සභානායකතුමා කියන විදියට. ඉල්ලාස් කර ගන්නවා ඒක. මොලේ. ඒක නිවැරදි කරන එක අපිට මේක සම්මත කරන්න බැහැ.